ගෝටාබ රාජපෂ හැටනවලක්ෂයක ජනතාවරමින් පත්තුනාය සිංහල බෞද්ධ ජනතාවගේ බලයෙන් පත්තුනාය කියලා එදා රුවම්මැලි මහසෑයේ මළුවේදී සිදු කරන ලද සාඩම්බ්‍ර ප්‍රකාශය මේ මොහොතේදී අවලංගුයි අද ගෝටාබේ රාජපක්ෂට සිංහල බෞද්ධාගේ බලේ නැහැ ංහල ෞද්‍යයාාගේ බලේ නැති බවට අතිශීම පැදිලි ඊ ඒ මහනුවරදී සංකඩගල ප්‍රකාචනය නෙකුත්තුනා ඓතියාදිික ප්‍රකාචනය ඒ තමයි මේරටේ බෞද්ධ ජනතාවගේ මුදුම් මල් කඩවැනි මහා නායක මමියන් වහන්සේලා සිවනමගේ ප්‍රකාසේ. මනායක මමියන් නාසේලාගේ සිවනමගේ ආශීර්වාදය පූර්කව සංකඩගල ප්‍රකාශනය නිෙකුච් කලා ඒ ප්‍රකාශනේ පැහැදිලිම තුංග නිවිවස්ථාව තියෙනවා. මේ තියෙන්නේ සංකඩ කල ප්‍රකාශනය මේ ප්‍රකාශනය පැදිලිීම තියෙන ගෝටාබය රාජපක්ෂ බලයංඉවත්වී යුතුයි කියලා. ඊළඟට මේරටේ සිංහල බෞද්ධ යනතාවගේ බලය එතනින් වරයි එපමණකුට්නෙවේ ඇටනම ලක්‍ෂයක් වූ ජනතාව වෙනුවට අද හැත්තෑ ලක්ෂයක්කටත් වඩා වැඩි ජනතාවක් මේ කොළම නගරේසාහ සමස්ත දිවඉනපුරා පාරට බැහලා ඉන්නවා. ආරට බෑලා අද සම්පූර්ණයම ජනාධිපතිවරයාගේ බලය නිශේදනය කරල තිනවා. එනිසා දැන් එපමනකුට්නෙවෙයි පසුගේ ජනිමාසේ සිදු ගොනල්ලද සමීක්ෂණවලින් පැදිලි වුණා දේල්ි මිර ආදී සමීක්ෂණ කණඩායම් වලින් ඉතාමත් පැදිලියීමම ඔප්පුුණ ඔහුට සියයට අනු හතක්ම ජනතාවගේනවා ගෙදර පලයන් කියලා. ගෝටා ගෝ කියන ගම, ගාලුමෝදරින් අරම්භ කල්ල පටන්ගත්ත ඒ මහා ව්‍යාපාරය ලැව්ගින්නක් සේ සමස්තදිවයින පුරාම වැතරුණා ඩැ ගෝටාබය දැන්වත් යායුතුයි. ගෝටාභය ඔබට දැන්මත් තේරෙන්න්නේ නැද්ද. ඒයේ ැ අවස ඕ ප්‍රකාශයක් කරමින් කිවවා බුද්ධිමත්ව හැතරෙන්න්න කියලා. ජනතාවට බුද්ධිත්ව හැරන්නේක කවුද ඔහුම කියනවා රාජ පක්ෂ පවුලේ මෝඩය මම කියලා රාජ පක්ෂ පවල්ල ෝඩය මගේලා ඔහගේ කටින්ම කියන. ඒ මෝඩය අපට ගේවා බුද්ධිමත්ය හසිරෙන්නේ කියලා ටේ මේ බුද්ධිත් හැරෙන්නේ කියන්නේ මානායක ම අන්සල්ලා මේ පූජ ගෝතුමල්ල ඇතු හැඳනාටම කිය රටේ ජනතාවට කියන බුද්ධිමත් ැරනික මේ රටේඉන්න ලොක්කුම මෝඩයා බවටාද පත්වෙලා තියෙනවා ගෝටාබේ රාජපක්ෂ. ඒ නිසා තබදුරටත්කොන්දේසි අනවශ්‍යයි. අහවදුරටත් සාකච්ඡානවශ්‍යයි ගෝටාාවය දැන් ඉන්න කොතනද ජනාධිපති වන්දරයට ජනතාව ගියා ඔවු නෑ. ජනතිබද ලේකන් කාරයෙල්ල ගියා ඔහු නෑ. එහමනම් මේ කොහෙද හැඟවිලා ඉන්නේ කොේ හෝ බංකරයක් ඇතුළක හමුදා කඳවරක කොහේ හෝ තැනක හැංගිලා ඉන්න මනං ඒ ස්ථානයේ සිට දැන් ප්‍රකාශ කළ යුතුයි මම දුරෙෙන් ඉල්ලාස්වෙනවා කියලා. එසේ ප්‍රකාශනොක ලත් රාජ්‍යව්‍යවස්ථාවේ විසිහත්වනි විවස්ථාවට අනුව. ජනාධපතිවරයාට තමන්ගේ බලය ක්‍රියාත්මය කරගන්න බැරි අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ බලය ජනතා ප නිශේදනය කරපු අවස්ථාවේදී. ජනතා පරමාධිපත්තියෙන් නිශේදනී වූ අවස්ථාවේදී. ඔහුගේ බලය හිතනින් ඉවරවෙනවා. ්‍යවස්ථාවේ විශී හත්තනනි වි්‍යවස්ථාවට අනුව. ඒ අස්ථාවේදී කළ යුත්තෙකුමද කතාානා එක වහම පක්ෂනායකැන්ගේ තිීන්දුුවරගෙන පාර්ලිමේතු හමරැස්ර මේ රටේ නියමිත ජනතා බලයේ ජනතා කැමැත්ත දිනාගත් පුද්ගලයකු මේ ස්ථානයට පච්කොට සරුව පාක්ෂික රජයක් පිහිටුව වීතුයි. දැන් අපි කියනවා කථනායක ගොරයාට මම දැන් කතා කළ කතානායකවරයාට අපි දැන් කතා කලා ඒ කතාකරවාත්තයි දැන් විනාඩි යෙක කලින් කතා කලා ඒ අවස්තයි කථනායක කොර ැකිවා ඔවු අපි දැ ඉතතාම තික් මින් පක්ෂණනා ැන්ගේ ැස් ව්‍රීම් කැ දෝන. පක්ෂනාකැන්ගේ රැස්වීම හතරට කැඳවනවා ඇරතරට කැඳු වත්තා විදි. අපිකව හම තීරයක් ගන්න. හෙට පාල්ලිමේන්තුව රැස් කළ යුතුයි. හෙටම පාර්ලිමේන්තුව රැස්කොට වහාම තීරණයක් ගන්න මේට ඒ ජනාධිපතිවරෙක් නෑ අලුත් ජනාධිපතිවරේ පච් කරන්න ඕන. ඒ ජනාජිපතිවරයා. හැබැයි ඒ ජනාධිපතිවරයා. පක්ෂණයකත්තේ පමක් නමීක් ටම පිළිගන්නා එක්තරා චරිතයක් පාර්ලිමේන්තු තුළින් ගන්න බැරිනං ජාති කළ ස්තුවාරා සිවිල් ජන සමාජයෙන් කෙනෙක් ඒ තඳහන් නම් කළ යුතුයි. මේ ඉන්න රනිල් වික්‍රමසිංහ නැමති පබයා ජනාධිපති නොකළ යුතුයි. ඒ තමයි ජනතාවගේ ප්‍රමාධි දැම්මේ හදනවා සමා රනිල් විික්‍රමසිංහ දැන් අලු ගේ මක් ගාන්න පටන්ගන්නව වෙන්නැති දැම් පක්ෂණයකැංගැසීමෙන් තමන්ගේ නම ස්්‍රරාට ගන්න කියලා නෑ රනිල් වික්‍රමසිංහ නැමති නෝන්ජල් පවයා හෙවත් මාලිගා කුමන්තරණ මගින් ස්මාලිගා කුමන්තරන මගින් පත්්කරගත්ත රනිල් ලික්‍රමසිංහ නැමති නෝන්ජල් පුද්ජලයා මේරටේ ජනාධිපතිපදිවිට තප්පරයක් කත් පත් නොකළයුතුයි. එ අනුව අපි පළමු එම මේ අවස්ථාවේදී මේ ලබාගත්ත ජාග්‍රාණය මේක ජාග්‍රාණයේ මේ ජාග්‍රාණය ලබාගැීම සුඳතා මේ රටේ ඒ කාන්තවසේම කෝටියකට වැඩි ජනතාවක් මංහිතන්නේ අද දවසේ පාරට බැස්සා. මේ කොළම නගරේම ලක්ෂ ගණනාවක්ෂනක ඒ නිසා සමස්ත ලංකාවාස දේ සප්‍රේමී, දේ සහිතයිසිී සියලුම දෙනාට අපි අපගේ අවංක ආදර ස්තුතිය පුල කරන.ඒවගේම ගෝල් පේස් අරගලේ ආරම්භ කල්ලා. මේ දක්වා දින අනුවක් පමණ වූ කාලයක් පවත්වාගෙනපු ගෝල්පේස් අරගලේ ප්‍රචිඵල අතිවිසිිෂටයි ගෝල්පේස් අරගලේට නාකත්තේදුන් හැම දෙනාටම සහභාගනු හැම දෙනාටම ඒ වෙනුවෙන්. මුල්ලු රටම නායකත්වදුන් හැම දෙනාටම අපි අපේ ස්තුති පල කර. ැന දැගන්න ലක් ෙර අප സබ് subscribeाइब කරන්න. വीඩිය ട ൈයි කරන්න मे ediyor් කරන්න ശයා කරන්න තමത කරनेपा.